පොළවේ සියල්ලනි ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙකරව ගීතිකා කරමින් උන්වහන්සේගේ ඉදිරියට පැමිණෙව් ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගනිව් උන්වහන්සේ අප මැවුසේක අපි උන්වහන්සේගේය අපි උන්වහන්සේගේ සෙනගය උන්වහන්සේගේ ගොදුරුබිමේ බැටළුවෝය ස්තුති කරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව් උන්වහන්සේට ස්තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව් මක්නිසාද ස්වාමින් වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාවද සදා කාලෙටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවලටද පවත්නේ ආමේන් 2020 වසර අපගෙන් සමුගෙන නැවත කිසි දිනක නොයන ලෙස වෙන්ව යන්නට ඇත්තේ තවත් හෝරාවකි තටුවරන් වසර පියමා යනට බලා සිටන මේ නිමේෂයේ වසර සමග ඇරඹූ එහෙත් දෙවිඳුන් ගණන් කරේ වූ ආයු කාලයේ නිමා වූ බැවින් සියලු වෙහෙසීම් වලින් නිවාඩු ලැබ අපගෙන් වෙන්නේ සමිඳුන් වෙත ගිය අපගේම ප්‍රේම මන්ත්‍යන් සිහි කැඳවා ගනිමින් පසු කරමින් යන වසරට ස්තුති කරන්නට පාතමන වසරට ආශිර්වාද ලැබන්ටත් දෙවිඳුන්ගේ අභිමුඛයේ අපි නැගිට සිටිමු පැමිණියව ඔබ සැම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් සහ වත්තර මාර්ගයේ සහෝදරත්වය වෙනුවෙන් ආදරෙන් සහ ගෞරවයෙන් පිළිගන්නෙමු. තෙරක් නොපෙනෙන මහා සයුරමෙන් අවිනිශ්චිත භාවයන් අප වෙත රැළ නගද්දී කෙලෙසකවත් තරණය කළ නොහැකි කඳු ශිඛරයන් මෙන් බාධක ප්‍රශ්න අභිමුයේ අපට සරණ යහ ශක්තිය වූයේ දෙවිඳුන් මෙය. එබැවින් එතුමන්ට ස්තුති පුදන්නට සරණ යහ ශක්තිය කියන ගීතිකාව අපි ගායනා කර සිටිමු. धीमा
chinduni obamaya. Jeevana gaman magehi metek durapiya maninnata maga pennimeda balaya da labune swamin mahansege paamula hindima karna kota genameya ebevin tamat wasarak samadun tula diva yannata samadunge paamulata langwana pinisa hindiye nemu apa paamule oba paamule kina geethikawa gayana kara sitimu. Yeah.
වෙලේ නිශ්චල කර ගනිමු. ප්‍රථමයෙන් අපි අපේ රට උදෙසා යාච්ඤා කර සිටමු. දේශීය උදෙසා අපේ කනලවන් ස්වාමින් මහන්සි වෙත රොස්වන කල්ලි ස්වාමිනී මේ ව්‍යසනයෙන් රට බේරා දෙන්න. මේ රට අවශ්‍ය කරන්නා වූ කරුණාව ස්වාමින් මහන්සි වහන්සේ මඟරවලා සෙනග මේ පීඩාවෙන් නිදහස් කරන්න කියලා ඉල්ලමින් රටේ නායකින් පාලකින් බාර කරමින් අපි රට උදෙසා යාච්ඤා කර සිටමු. महोत्तम स्वामी महंस अभी महंस के पामल येसुस क्रिस्तुस महंस के नाम दिशा मध्य बैठना स्वामी महंस समने अपे पुंची राटो दे सायाक्ता कन पिनिस अभी महंस के अभी मुखाते लांगना स्वामी महंस येसु ने महंस देश देश बलान के रापे बह पत्त महंस की नीलना स्वामी महंस मैं उदुरे नट बेरा देन स्वामी महंस पीड़ित सेनग स्वामी नस रोग बियन स्वामी महंस बलपिन सेनग सदा යන සත්‍යකම විසඳු ඔබ වහන්සේම පමනයි ස්වාමින් වහන්ස මේ සම්දිනේ ඔබ වහන්සේගේ ස්වාම ආශිර්වාදයන් සමගින් නව වසරට පාතමන්ට යනවා ඔබ වහන්සේගේ සෙනඟ කෙරේ යන සුභාසේ විශේෂිත වූ කරුණාවක් දක්වමින් යන සප්‍යාත්‍රට ඔබ වහන්සේ නැවත වාරයක් පැමිණෙන්න කියලා අපි ඔබ වහන්සේගේ නිල්ලා සිටුනා දෙවියන් වහන්ස නායකින් පාලකින් බාරයි ස්වාමින් වහන්ස රට සුඛිත මුදිත කරන්නට අවශ්‍ය කරනා වූ ඥානීය ප්‍රඥා ඔබ වහන්සේ උට දෙමින් උනද ඔබ වහන්සේ මෙහෙයවන්න කියලා ඉල්ලමින් ස්වාමින් වහන්ස අපි රට සමගින් රටේ නායකින් පාලකින් සමගින් පීඩිත සෙනඟ සමගින් ඔබ වහන්සේගේ දෑතට බාරෙමින් කැප වෙනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගිය වූ නාමය නිසා ආමෙන් එවැගේම අපි සමස්ත කිතුණු සභාව උදෙසා යාච්ඤා කර සිටිමු දෙවි සම්දන්ගේ කරුණාව සභාව තුළ වැඩි වැඩියෙන් වර්ධනය වෙන්ටත් එවැගේම ඇදහිල්ලෙන් මැටියන කාලයක් ගැන අපි අසන බැවින් ඇදහිල්ලේ ශක්තිමත් සෙනඟට ස්වාමීන් වහන්සේ තුළ ගමන් කරන දේව වචනය උන්ට ආයුධයක් වෙන්න කියලා අපි යාච්ඤා කර සිටිමු ප්‍රේමණීය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ समस्त कितनु सभाओं दे साप्य भांस के अभिम खाते लांग में ना स्वामी भांस अधीले मटिया मंगे ना अवसान खाले समसे लक्षण तुला प्यासन आदे प्यान भांस में ना प्याक ना करना दे प्यान भांस ने घर अधीले रदी सीट ने बैरीले सा बुआ मारु का बुआ पीड़ा समसे नो एक प्रश्न स्वामी भांस दो पतिने में खाले दे යන සදහිල්ලේ ශක්තිමත් සිටින්න වචන ආයුධයක් කරගන්න දෙවියන් වහන්ස ඔබ වහන්සේට පිහිට වෙන්න කියලා ඉල්ලා සිටින දෙවියන් වහන්ස විශේෂයෙන් ස්වාමීන් වහන්සේ පුජ දරවට වෙන නිමහල දක්වා හැම කෙනෙක් අපි ඔබ වහන්සේගේ පාමුල තබනතර ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ දිව්‍යමය කරුණාව කරනකොට මේ ඇදහිල්ලේ ගමන නිමා කරන්න හැම කෙනෙක්ට කරුණා කරන්න කියලා ඉල්ලා සිටිනවා යේසුස් වහන්සේගේ අනගේ නාමයෙන් නිසා සම්දින්ගේ කරුණාව දවස්පතා අප කෙරේ අලුත් නොඋනේ නම් මෙතෙක් දුර අපට එන්නට නොහැකිය මේ ගමනද කොහේ දිව මඟකදී නවතිනවා ඇත ඒ නිසා දවස් දවස්පතා අප උදෙසා අලුත් කරන ලැබුවා කරුණාව ගැන මරණා කරන පිණිසත් සම්මාදන් වලට අපි එකතු වෙන පිණිසත් දේව කරුණාව කියනා වූ ගීතිකාව අපි ගායනා කරමු
සැලසුම්වලට යමු. දෙවියන් වහන්සේගේ වචනය පමණයි අපිව ජීවත් කරන්නේ අපට මඟ පෙන්වන්නේ. බෙවින් දේ වචනේ අසන්න අපේ සිද්ද සිටියද සූදානම් කරගමේ ස්වාමින් වහන්සේගේ අභිමුඛත්වයේ අපි නිශ්චලවමු. हालेलुया देवियान वहंसे प्रशंसा वेवा जीवमान देवियान वहंसे अपिव तमत वसरक अवसाने अलुत वसरकट गेनेन पिनिस स्वामीन वहंसे उबवात मावात खेंदवाती वेनो अपि देवियान वहंसे अपिट लबन्नाव वसरट देन्नाव पनिविडे पिलिबंदव अपि कल्पना करमु मे अवस्थावेदी ते मम मे संदहा बाइबले वचन कीपयक उब समग कथा करन्न सूदानम පළමුව එලිදරම් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 13 වන පදයේ සඳහන් කර තිබෙන ආකාරයට යේසුස් වහන්සේව හඳුන්වා දෙන ආකාරය ඒ ස්ථානයේ අපිට දකින්න පුළුවන්. යේසුස් වහන්සේ කියනවා මම අල්පාසා ඔමෙගා පටන් ගැනීම සහ කෙළවර ඒ වගේම අවසානය ඒ කියන්නේ ආරම්භය සහ අවසානය හැටියට. දැන් येसुस वहांसे मेस्तानेदी अल्पांसा ओमेगा केला कियेनो नोहसे तमे पटांग्यान्म सह केलेवर आरंभे सह अंतिमे दैन मे अल्पांसा ओमेगा कियान्ने मे ग्रीक भाषावे ग्रीक होडिये पलवेनी अकुर सह अवसान अकुर दैन ऐ मम अद दवसेदी मे पलवेनी सह अंतिम कियेने वचन देख मे मोहतेदी अरगंट हेतु ए तमय ओबत ममत මේ 2020 වසර අපි ආරම්භ කරා. ඒ වගේම අපි දැන් 2020 වසර අපි දැන් අවසන් කරමින් තිබෙනවා. දැන් යේසුස් වහන්සේ සමග ආරම්භ කරපු අය යේසුස් වහන්සේ සමගම මේ වසර අපි අවසන් කරන පිණිස තමයි අපි දැන් දිව්‍යයන් වහන්සේගේ අභිමුඛත්වයේ එකමුතු වෙලා අපි උන්වහන්සේට ස්තුති කරන්නේ. ඉතින් මේ යේසුස් වහන්සේ मे पटा गन्म सह केलवर हेमणत्ता पलमीनिया सह अंतिमया हेमणत्ता अलफा सह ओमेगा तेंग मितने दि देवियान वहांसे वन येसुस वहांसे मे आरंभक सह अवसान केन मे उन् वहांसे मथ मे सैमदे निर्माण विला तिविन भव योहान सुभारांचे पलवेनि परिचय देगन कियन मुखद दिव्यान वहांसे मे विश्व मवनकोट येसुस वहांसे नतिव मवनु लभुवेन है हेमणत्ता बैबले कियन येसुस वहांसे कारणकोट गेन तमाय मे मुल विश्व निर्माण करे मुखाद मे कि अर्थवाद करें येसुस वहांसे तमाय मे विश्व मेवी मे दिव्यान्वास के हदवते उन्वास के सलस्मे तिबुनाव केन्द्र वोट तेरुंगान पुलुवांद दिव्यान वहांसे मे मुल विश्व निर्माण करनकोट उन्वहांसे येसुस वहांसे तमाय केन्द्र येसुस वहांसे केन्द्र करगण तमाय मे विश्व मवनु लवे එනිසා යොහන් සුභාරංචි පළවෙනි පරිච්ඡේදෙ මෙතන කියනවා මේ යේසුස් වහන්සේ කරනකොට ගෙන තමයි මේ සියල්ල උන්වහන්සේ නිර්මාණය කළේ කියලා. දැන් යේසුස් වහන්සේ කේන්ද්‍ර කරගෙන මවන්න හේතුවක් තිබෙනවා. ඒ තමයි දෙවියන් වහන්සේ සදාංකාලිකයි. දේවචනේ කියනවා ගීතාවලියේ උන්වහන්සේ පුරාණයේ සිට පැවතෙන්නා වූ දෙවියන් වහන්සේ. ඒ කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට ආරම්භයක් අවසානයක් නැහැ. හැබැයි මේ විශ්වයට ආරම්භයක් අවසානයක් තියෙනවා. 2020 ආරම්භයක් තිබුණා දැන් අපි 2020 අවසානයේට අපි දැන් පැමිණෙමින් තිබෙන මේ වෙලාවේදී අපිට තේරෙනවා එහෙමනම් මේ දෙවියන් වහන්සේගේ නිර්මාණයේ හැම දෙයක්ම ආරම්භයක් සහ අවසානයක් තිබෙන බව. උත්පත්ති 1:14 ඉතා වැදගත් දෙයක් කියනවා. ඒ තමයි මේ ඉර හඳ තාරකා නිර්මාණය කරේ මොකටද කියලා. එතන සඳහන් වෙනවා ඒවා ඍතු පිනිස ඒ වගේම අවුරුදු පිනිස කියලා. ඉතින් දැන් මෙන්න ඉර හඳ තාරකා මුල් කරගෙන තමයි මේ අවුරුද්ද අපිට ළඟා වෙන්නේ. දැන් අපිට ශ්‍රී ලංකාවේ හැටියට අවුරුදු දෙකක් අපි සමරනවා. අලුත් අවුරුද්ද කියලා. පළවෙනි එක ජනවාරි පළවෙනිදා. දෙවෙනි අලුත් අවුරුද්ද තමයි අප්‍රේල් 14 වෙනිදා තියෙන අලුත් අවුරුද්ද. දැන් 2021 අපි තව ස්වල්ප මොහොතකින් ඒක ආරම්භ කරනකොට අපි එකිනෙකා සුබපතා ගන්නවා සුබ අලුත් අවුරුද්දක් කියලා. ඒ වගේම අප්‍රේල් 14 වෙනිදාත් අපි කියනවා සුබලුත් අවුරුද්දක් කියලා. දැන් අවුරුදු දෙකක් අපේ මේ දේශය තුල අපි ශ්‍රී ලාංකිකයන් හැටියට මේ ගැන අපි දන්න දෙයක්. ඉතින් අපිට වැදගත් වෙන්නේ කොයි අවුරුද්දද? ජනවාරි පළවෙනිදා අවුරුද්දද? එහෙම නැත්නම් මේ
අප්‍රේල් 14 වෙනිදා කියන අලුත් අවුරුද්දද කෙසේ වුණත් අපි මේ ගැන පස්සේ බලමු නමුත් අපිට පේනවා අවුරුදු දෙකක් සීපත් කරත් කමක් නැහැ සම්පූර්ණවත් කමක් නැහැ නමුත් දවස් තියෙන්නේ 365යි 4/1යි එක අවුරුද්දකට දැන් මේ උත්පත්ති එකේ 14 කියන විදිහට මේ මාස පිනිස ඍතු පිනිස එහෙම නැත්නම් අවුරුදු පිනිස මේ ඉරහඳ තාරකා දෙවියන් වහන්සේ නිර්මාණය කරපු නිසා අපිට පේනවා මේ අප්‍රේල් 14 වෙනිදා සමරන අවුරුද්ද මේ ඉරහඳ තාරකා මුල් කරගෙන තමයි මේ වසර අලුත් වසරකට කියලා ඒගොල්ලන් සමරන්නේ. ඒක යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඒ වගේම අද අපි මේ ස්ථානයේ සිටින දෙවියන් වහන්සේගේ දරුවන් හැටියට මේ ජනවාරි පළවෙනිදා කියන දැන් භාවිතා වෙන මේ රෝම කැලෙන්ඩරයට අනුව අලුත් අවුරුද්ද ලබන්නේ ජනවාරි මාසේ පළවෙනිදායි. දැන් මේ අලුත් අවුරුද්ද මොකක් මුල් කරගෙනද නැත්නම් ජනවාරි පළවෙනිදා මොනව මුල් කරගෙනද මේ නිර්මාණයට දෙවියන් වහන්සේගේ මැවිල්ලට මේක සම්බන්ධ කරලා තිබෙන්නේ. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් ඉර මීන රාශිය ඉඳලා මේෂ රාශියට මාරු වෙන එක අප්‍රේල් 14 වෙනිදා අලුත් අවුරුද්දක් කියලා කියනවා. ඒක ජ්‍යොතිෂයට අනුව හරි. හැබැයි ජනවාරි පළවෙනිදා අපි අලුත් අලුත් අවුරුද්දක් කියලා සමරනවා. මෙතන මොකක් කේන්ද්‍ර කරගෙනද මේ අවුරුද්ද සමරන්න වෙලා තියෙන්නේ. මම කලින් සඳහන් කළා වගේ යේසුස් වහන්සේ කරණ කොටගෙන යේසුස් වහන්සේ කේන්ද්‍ර කරගෙන තමයි එහෙමනම් අපි මේ දවස අවුරුද්දේ ආරම්භ කරන්න තියෙන්නේ. දැන් අපිට රහසක් කියන්නම්. ජනවාරි පළවෙනිදා ඉඳලා දෙසැම්බර් 31 වෙනකොට ඒ මාස 12ට දින 365ක් ඒ වගේම 365යි 4/1ක් කාලක් එකතු වෙනවා. මතක තියාගන්න අවුරුද්ද ගණන් කරන්නේ අප්‍රේල් 14 වෙනිදාෙන් නෙවෙයි ජනවාරි පළවෙනිදායි. අපි දැන් මේ ජනවාරි පළවෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා තියෙන මේ දින 365යි 4/1 කියන මේ කාලය අපි හොඳින් තේරුම් අරගෙන සිටින්න අවශ්‍යයි. වගේම මෙන්න මේ ආරම්භය දෙන්නේ මේ ජනවාරි මාසේ පළවෙනිදා සිට. එහෙමනම් ජනවාරි මාසේ පළවෙනිදා අපිට ඉතා වැදගත් වසරක් වෙනවා. එහෙම නැත්නම් අවුරුද්දේ පළවෙනි දවස වෙනවා. හේතුව ඒක තමයි දින දර්ශනයේ අනුවෙන්නා වූ ක්‍රමය. නැත්නම් අවුරුද්ද සැකසීලා තියෙන්නේ සම්පින්ඩනේ වෙලා තියෙන්නේ අන්න එහෙමයි. එහෙනම් මේ ලෝක සමස්තවාසී ජනතාව ජනවාරි පළවෙනිදාට ඔබ සමහරලාට ඔබ දකි රූපවාහිනිය හරහා මේ දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රියේ විවිධ රටවල් වල ඔවුන් කොහොමද මේ නව වසරට උදාව ඇති කරන්නේ මල්වෙඩි සංදර්ශන එවැගේම විවිධාකාර උත්සව සම්භාෂණ මේ හැම දෙයක් තුලින් තමයි මේ අලුත් අවුරුද්දට හැමෝම පාදවන්නේ. ඉතින් අපි මේ ඔක්කොම සංදර්ශන නැති වුණත් ඔබටත් මටත් තිබෙනවා යේසුස් වහන්සේ නැමැති ඒ අලංකාර ලස්සන තැනන් වහන්සේත් එක්ක අපි ජනවාරි පළවෙනිදාට අපි යේසුස් වහන්සේත් එක්ක අඩිය තබමු. හේතුවයි උන්වහන්සේ තමයි පටන් ගන්න. ඔබ උන්වහන්සේ සමග මේ වසර ආරම්භ කරනවා නම් මේ වසර අවසානයේ දක්වාම යේසුස් වහන්සේ උන්වහන්සේ ඔමේගා හැටියට අල්ෆා සහ ඔමේගා කිව්වා වේ පළවෙනියා සහ අන්තිමේ කිව්වා වූ මේ අවසානයේ දක්වාම යේසුස් වහන්සේ ඔබත් මාත් ආශිර්වාද කරන්න උන්වහන්සේ කැමැත්තෙන් ඉන්නවා. දැන් ඔබට තව දෙයක් මම කියන්න කැමතියි. ගීතාවලියේ 65 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියනවා ඔබ සුවකීය යහපත්කම නැමැති ඔටුන්නෙන් අවුරුද්ද සරසන සේක කියලා. බලන්න මෙතන මේ අවුරුද්ද ඔබගේ මගේ ජීවිතයේ සරසන්න දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගෙන තිබෙන්නේ කාවද? යේසුස් වහන්සේව. මොකද්ද යේසුස් වහන්සේගේ මේ කේන්ද්‍රස්තය? ඒ තමයි යේසුස් වහන්සේගේ කරුණාව. හලෙලූයා. දේවචනේ කියනවා හැම උදේන් උදේම ඒ කරුණාව අලුත්ව තිබෙනවයි කියලා දෙවියන් වහන්සේගේ දරුවන්ට. ප්‍රශංසා වේවා. බයිබලයේ එක ස්ථානයක කියනවා අපි රාත්‍රියේ ඇඬුවත් උදැසන දෙවියන් වහන්සේ තුල ප්‍රීතියෙන් අපට අවදි වෙන්න පුළුවන් කමක් දෙන්නා වූ තනන් වහන්සේ උන්වහන්සේ. දිරාන්ති නොනිදා අප ආරක්ෂා කරන අප ආශිර්වාද කරන දෙවියන් වහන්සේ ලෙස මේ යේසුස් වහන්සේ මේ ලබන්නා වූ නා වසරේදී උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා සුවකීය යහපත් කම නැමැති ඔටුන්නෙන් මේ වසර අපි එකෙකිනාව සරසනවයි කියලා. අපි දැක්ක පසුගිය දවස්වල මේ යේසුස් වහන්සේගේ උපත සම්බන්ධව අපේ රට විතරක් නෙවෙයි ලෝකෙ බොහෝ විවිධ රටවල් කොරෝනා ප්‍රශ්න නිසා බොහෝ රටවල් මේක යම්කිසි සරසීලී තත්ත්වයේ අඩුවීමක් තිබුණා. අපේ රටත් එහෙමයි. නමුත්
අපි දන්නවා මිනිස්යන් කොහොමද සරසීම සරසිලි ආදි දේවල් පවත්වන්නේ දැන් යේසුස් වහන්සේ කියන උන්වහන්සේගේ කරුණාව යහපත පමණක් අපේ ජීවිතේ සරසෙන්න යනවා කියලා සරසනවායි කියලා ඒ ඇති හැම උදෑසනකම දෙවියන් වහන්සේ කරුණාව අපිට ඒ යහපත්කම අපේ පසුපස අපේ හැමනල් අපිත් එක්ක එනවා වගේ උන්වහන්සේගේ යහපත පමණයි අපි සමග පවතින්ට යුතු ඒ යහපත පමණක් උන්වහන්සේ මෙතන පොරොන්දුවක් දෙනවා ඒ යහපතින් පමණක් මේ මුළු වසර උන්වහන්සේ අපිව සරසනවායි කියලා කී දෙනෙක් එවැනි ආකාරයේ අලංකාර වූ 2021 වසරේ ජීවත් වෙන්න කැමති වෙනවද ඒ ආකාර වටා පිටාවක් සමග ඒ ආකාර ආශිර්වාද සමග ඒ ආකාර බැබලෙන කිතුනුවන් ලෙස උන්වහන්සේගේ නාමයේ ඔසවන උන්වහන්සේගේ සාක්ෂිකරුවන් ලෙසට ජීවත් වෙන අය සහ සැබවින්ම පොළවේ අනිත් අය දැනගන්න යනවා ඔබගේ මගේ ජීවිතයේ මේ ඒ යේසුස් වහන්සේගේ යහපත්කම නැමැති ඔටුන්න අපට සරසලා තියෙනකොට අපි ලබන්නා වූ මේ රාජකීය පුත්‍රයන් සහ දූවරුන් කියනවා මේ ආශිර්වාදයේ පංගුකාරකම අපි ලබන්නා වූ වසරේදී එවනත්තම් මේ 2021 වසරේදී අපි ඒ ජයග්‍රහයි ජීවිතේ ගත කරන පිණිස අපි එක්ව යමුද යේසුස් වහන්සේත් එක්කම අලුත් වසරට දේ වචනේ කියනවා පාවුල් තුමා කියනවා මම දුවන ස්ථානයේ දිව්වා මම දිවීම කෙලවර කරා මම දැන් ඔටුන්න නැත්තම් ටැග් නැත්තම් තිලිනේ ලබන්න තමයි මම දැන් සිටින්නේ කියලා ඔබටත් මටත් තිබෙනවා ප්‍රේමන්ත සහෝදර සහෝදරිය අපි මේ ජීවිතය ගමනක් අපි මේ ගමන කෙලවර කරන්න තියෙන්නේ ආරම්භ කරන යේසුස් වහන්සේ සමගම තමයි යේසුස් වහන්සේ ළඟම යේසුස් වහන්සේ තුලම තමයි අපිට කෙලවර කරන්න තියෙන්නේ ඒකයි උන්වහන්සේ පටන් ගන්නම සහ කෙලවර කිව්වේ ඒකයි උන්වහන්සේ ආල්ෆා සහ ඔමේගා කිව්වේ ඒකයි උන්වහන්සේ ඒ ආරම්භයේ අවසානයේ දක්වාම කියන ඒ වචනේ දීලා අපිට මේ පොරොන්දු දෙවියන් වහන්සේ තුල තේරුම් අරගෙන ජීවත් වෙන්න උන්වහන්සේ අපව කැඳවලා තියෙනවා ඒ නිසා ප්‍රේමන්ත සහෝදර සොහිරිය අපි මේ පොළවට ආවේ අහඹුලෙසවත් වානරෙක්වන් ගින්වත් නෙවෙයි අපි ආවේ දෙවියන් වහන්සේගෙන් එහෙනම් අපි කොහටද යන්න ඕනේ අපි දෙවියන් වහන්සේගෙන් ආවනම් අපි ආ යුත්තේ දෙවියන් වහන්සේ වෙතමයි අපි යේසුස් වහන්සේ සමග අවුරුදු ආරම්භ කරනවා නම් ඔබටත් මටත් පුළුවන් වෙයි යේසුස් වහන්සේගේ මේ සියලු යහපත් කමෙන්ම මේ ලබන්නා වූ නැත්තම් මේ 2021 වසරත් අපට ආශිර්වාදලත් වසරක් ලෙස අවසන් කරන්නත් පුළුවන් වෙයි මක් නිසාද අපි පටන් ගන්න යේසුස් වහන්සේගෙන් නිසා ආමෙන් අපි යේසුස් වහන්සේගෙන් පටන් ගන්නවා නම් යේසුස් වහන්සේගෙන්ම යේසුස් වහන්සේ සමගම අවසන් කරන පිණිස මේ වසර දෙවියන් වහන්සේ අපි හැමෝටම උන්වහන්සේ ආශිර්වාද කරන්න කැමැත්තෙන් ඉන්නවා ඒ නිසා අපි එක්ව මේ යේසුස් වහන්සේ තුල දිනුම ලබන්න අපි උන්වහන්සේ වෙතට අපි දුව යමු ගීතිකාවක් තිබෙනවා අපි දිව යමු දිව යමු දිව යමු ඒ දිනුම කරා අපිට තිබෙනවා දිනුමක් අපිට දුවන්න තිබෙනවා දිනුම ලබන පිණිසම ඔබට රහසක් කියන්න කැමතියි ලෝකේ ගොඩක් තරඟ ඔබ දන්නවා තරඟ තිබෙනවා දුවන ස්ථානයේ බොහෝ දෙනෙක් දුවනවා හැබැයි ටැග් ලබන්නේ එක්කෙනෙක් කියලා බයිබලෙත් කියනවා ඒ ගැන ඒ නිසා ඔබත් මමත් දුවන්නේ මේ දිවීම ඇදහිල්ලෙන් ටැග් ලබන්න මොකක්ද අපිට තිබෙන ටැග් අපිට තිබෙන ටැග් තමයි සදාකාල ජීවනය හැලෙලූයා මේ පොළවේදී මරණයට බැහැ අපේ ජීවිතේ කෙලවර කරන්න හේතුව යේසුස් වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ නිසා සහ යේසුස් වහන්සේ තුල සිටිනාට සදාකාලික බලාපොරොත්තුවක් තිබෙන නිසා උන්වහන්සේ ජීවණයයි ඒ තිලිනේ අපි ලබන පිණිස අපි ලබන්නා මේ 2021 වසර එහෙම තමයි ලැබුවා වූ 2021 වසරේදී අපි මේ වසර අවසන් කරන පිණිස අපි යේසුස් වහන්සේ වෙත දුවගෙන ගිහිල්ලා අපි ඒ තිලිනේ ලබා ගනිමු ආමෙන් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වචනයට ආශිර්වාද කරන සේක්වා ඔබත් මමත් අපි මේ අවස්ථාවේදී අපි දෙවියන් වහන්සේගේ අභියසේ අපි ගායනා කරමු දෙව් රජිදුන් දෙස අපි දුවගෙන යන පිණිස අපි හැම කෙනෙක්ම උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලෙන් ගමන් කරමු අපි අපේ දිවීම අපි කෙලවර කරන පිණිස අපි එක්ව ගායනා කරමු දිව්වත් සැම දෙන තිලින ලබන්නට එය සතුවන්නේ එක් අයෙකුට වේ කියන ගීතිකාවෙන් අපිම උන්වහන්සේට කැපවීමක් කරමින් මේ වෙලාවේදී අපි දෙවියන් වහන්සේගේ අභියසේ ගායනා කර සිටිමු
සහ උන්වහන්සේගේ පණිවිඩය තුලින් අපි යේසුස් වහන්සේ සමග ආරම්භ කරන වසර යේසුස් වහන්සේ සමග අවසන් කරමින් දෙවියන් වහන්සේගේ යහපත මුළු අවුරුද්ද පුරාම අපේ ජීවිතවල අපේ පවුල් තුල අප සභාව තුල ඉත අලංකාර වූ සරසිල්ලක්සේ උතුන්නක්සේ අපේ ජීවිතවලට ආශිර්වාද එකතු වෙන පිණිස අපි ආඥාවෙන් දෙවියන් වහන්සේට අපි කැප වෙමු මහත්ම දෙවි ස්වාමිනී ඔබ වහන්සේ මේ මුළු විශ්වයේ මෙවම්කාර දෙවියන් වහන්සේ ස්වාමිනී අපි ඔබගේ වචනින් දැක්කා ඔබ වහන්සේ දවස් පිණිස මාස ඍතු සහ අවුරුදු පිණිස ඔබ වහන්සේ මේ ඉර හද තාරකන් සියල්ල ඔබ වහන්සේ නිර්මාණය කළා ස්වාමිනී අපි මේ දේවල් මුල් කරගෙන ඔබ වහන්සේ අපට අලුත් වසරක් දින ගණන් වලින් අපට එකතු කරන්නට ස්වාමිනී වසර 365ක් ස්වාමිනී දින 365ක් විශ්සේ වසරේදී අපට අවසන් කරන්න ඔබ වහන්සේ දුන්නා වූ අවස්ථාව ගැන ආශිර්වාදය ගැන අපි ඔබ වහන්සේට ස්තුති කරන අතර ස්වාමී යේසුස් වහන්සේ අපි ඔබ වහන්සේ සමග මේ අලුත් දවසට පළවෙනි දවසට අපි පාතබන මොහොතේදී ස්වාමිනේ ඔබ වහන්සේගේ විශ්වාසවන්තකම පමණක් සහ ඔබ වහන්සේගේ යහපත අපේ ජීවිතේ හැම දවසකම පවතින පිණිස මේ වචනේ ඇසුවා වූද මේ මෙහෙට සහභාගී වුණා වූද අපි හැම කෙනෙක් දැන් ඔබ වහන්සේගේ බලවත් ආශිර්වාද ලද්දෑන්තට අපි බාර වෙනවා පියාණනි අප ඔබ බාර ගන්න මේ වසරේදී ඔබ වහන්සේගේ සියලු ආශිර්වාද වලින් අප ආශිර්වාද කරන මෙන්න පිල්ලමින් ඔබ වහන්සේගේ දිව්‍ය දෑන්තට බාර වෙනවා පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය ශුද්ධ වූ නාමයෙන් ආමෙන් 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 ස්වාමින් වහන්සේ නුඹ ආශිර්වාද කොට නුඹ ආරක්ෂා කරනසේක්වා ස්වාමින් වහන්සේ සෝකිය මුහුණ නුඹ කෙරෙහි බබලවා නුඹට කරුණා කරනසේක්වා ස්වාමින් වහන්සේ සෝකිය මුහුණ නුඹ කෙරෙහි ඔසවා නුඹට සමාදානය දෙනසේක්වා ආමෙන් 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 ඉතින් අපි ඔබට ඔබගේ දේව සේවක පවුල හැටියට අපි එක්ව ඔබට මේ වසරේදී අපි ඔබට සුබපතනවා මේ ලැබුවා වූ නව වසර ඔබ සම දිනාටම ආශිර්වාද ලක් වසරක් වේවා කියලා අපි ඔබට සුබපතනවා ඔබට සුබ නව වසරක් වේවා ආමෙන් 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 ඔබ සම දිනාටම යසු පිහිටයි යසු පිහිටයි